ආයුබෝවන් හැම දිනාටම අදත් වෙනද වගේම අලුත් පාඩමක් අරගෙන මම ඔයගලන්ට ආවා ප්‍රෙපොසිෂන් වල තවත් කෑල්ලක් මම මේ ප්‍රෙපොසිෂන් කෑලි කෑලි වලට කඩලා කරේ එතකොට තමයි ටිකක් මොනවා හරි දෙයක් තේරෙන්න පහසු වෙන්නේ ඉතින් අද අපි ඉගෙන ගන්න දා කියන එක ඒ නිපාත පදයේ ප්‍රෙපොසිෂන් දා කියන එක සහ ප්‍රෙපොසිෂන් සේම් කිචේ යටතේ දා සහ ප්‍රෙපොසිෂන් ආර්ටිකුලාත යටතේ ඊට අදාළව ආර්ටිකුල එකත් එක්ක එකතු වෙලා හැදෙන වචන අපි නිපාත පද ගැනත් අපි කතා කරනවා එහෙනම් අපි බලමු අද පාඩමේ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා මුල් පාඩම් වල කතා කරා වගේම මේ ප්‍රෙපොසිෂන් සේම් කිචේ වල දා යටතේ ගත්තාම මම ඔයගලන්ට කිව්වා එක එක තැන් විවිධ වර්ගයේ තැන් ගැන කල්පනා කරන්න එතකොට අපිට මේවා යොදා ගන්න තාලේ දැනගන්න ලේසි වෙනවා කියලා. ඉතින් දැන් බලන්න ලෝගෝ එකක් කියලා කියන්නේ තැනක් ගැන. ඉම්පෝස්ට් එකක් ගැන. නමුත් මේ ලෝගෝ එක වේර්ස් ඔෆ් පර්සෝනේ. ඒ කියන්නේ කාගේ හරි ළඟට යනවා කියන තේරුම දෙන්න අපි මේ දා එක දාලා පාවිච්චි කරන තේනලෝ ඒ එයා ඉන්න තැන කියලා කියන අපි දොස්තර ළඟ එතකොට සොරෙල්ලා ළඟ ආච්චි සීයා ළඟ අන්න ඒ වගේ නැන්ද මාමා ළඟ අන්න ඒ වගේ කාගේ හරි කෙනෙක් ගාවට යනවා කියන තේරුම දෙන්න පාවිච්චි කරනකොට අපි දැන් ට කියන එක උනාට ඔයාලට පේනවද අපි ආ කියන නිපාත පදේ පාවිච්චි කරන්නේ ද කියන නිපාත පදේ තමයි පාවිච්චි කරන්නේ බලන්න උදාහරණ විදිහට මම ගත්තා වාදෝ දමියා සොරෙල්ලා එතකොට සොරෙල්ලා ළඟට යනවා කියන එක අචේන කෑරට කෑම රාත්‍රි භෝජන සංග්‍රහය කර සොරෙල්ලා ගාවට යනවා වාදෝ දල් දොත්තෝරේ මේ දල් කියන්නේ අත්තිකොලාත්තෝ එකක් ඒක මම පස්සේ එතනදී කතා කරනවා එතකොට ද ඉල් දොත්තෝර කියන නිසා දල් දොත්තෝරේ කියන තමා ගන්නෙ. ඉතින් වාදෝ දල් දොත්තෝරේ ඔයගොල්ලෝ අමතක කරන්න එපා වාදෝ දල් දෙන්ටිස්ටා කියන්නේ ඩෙන්ටිස්ට් ගාවට දන්ත වෛද්‍යවරයා ගාවට යනවා. ඒ වගේ කාගේ ගාවට හරි යනකොට අපි යන්නේ එතකොට කාගේ හරි පුද්ගලික ගාවට යනකොට පාවිච්චි කරන්නේ මේ ද කියන නිපාත පදය. ඊළඟට ලෝගෝ ප්‍රොවෙනියන්සයි ප්‍රොවෙනියන්සා කියලා කියන්නේ ඇත්තටම කොහේ ඉඳන්ද කියන කොයි පාරක් දැන් අපි ශ්‍රී ලංකා ඉඳන් එනවා කියනන්නේ ඒ වගේ මේ පුද්ගලයා මෙහි ඉඳන් එන්නේ අන්න ඒ වගේ කියනකොට එයාගේ මුල් තැන ගැන කියනකොට උපදිච්ච තැන කියන කොට අපි මේක ද තමයි භාවිතා කරන්නේ බලන්න යන් කියන්නේ චීන ජාතිකයෙන් වියේනේද පෙකිනෝ මේ පෙකිනෝ කියලා කියන්නේ බීජින් නගරයේද මේගොල්ලෝ පෙකිනෝ කියලා කියන්නේ දවිය අපි ලංකාවෙන් ඉඳන් අපි එන්නේ කියන වෙනියා මොදල්ලෝ ශ්‍රී ලංකා මංගි දල්ලෝ කියනක ඔයගලන්ට එක තැනකදී කියා දුන්නා මේකත් අර්ටිකුලාතේ යටතේදී අපි හරියට මිගෙන ගමු ශ්‍රී ලංකා කියන්නේ S R කියන කොන්සොනාන්ති දෙකකින් පටන් ගන්න නිසා ලෝ කියන එක තමයි භාවිතා කරන්නේ ශ්‍රී ලංකා ඉස්සරහට අර්ටිකුලෝ එක විදිහට ඒතකොට 11ත් එක්ක එකතුලා දල්ලෝ දැන් ඔයගොල්ලෝ සාමාන්‍ය අදහසක් දන්න නිසා තමයි මම මේවා මේ විදිහට දිකටම ගන්නෙ ඊළඟට tempo එක ගැන කියනකොට කොහොමද ඔයගලන්ට මම හැම තැනදීම නිපාත පද tempo එක ගැන කොහොමද logo එක තැන කොහොමද මේ විදිහට විස්තර කරනවා දා කියන එක tempo වලදී කොච්චර කල් ඉඳන්ද කියන එක ගැන කතා කරනකොට අපි මේ දායක භාවිතා කරන බලමු viviamo in Italia da 10 anni එහෙම නැත්නම් da 10 anni vivo in Italia අනේ වගේ කොච්චර කල් ඉඳන්ද මොකක් හරි වැඩක් වුණා sto facendo questo lavoro da 2-3 giorni අපිට ඒ වගේ වුණත් කතා කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ tempo වලදී අපි භාවිතා කරන කාලය සම්බන්ධවදී අපි මේ දා එක භාවිතා කරනවා. ඊළඟට මෝදෝ විදිහ. ඇත්තටම මේක පුද්ගලයෙක්ගේ හැසිරීම පිළිබඳව තමයි විදිහ ගැන කතා කරන්නේ. Lui si comporta da stupido. එයා මෝඩෙක් වගේ හැසිරෙන එකද වගේ කියන තේරුම දෙන්න තමයි මෙතනදී දායක භාවිතා කරන්නේ. ඒකයි නිපාත පද අපිට ඕන ඕන විදිහට ඉතාලි භාෂාවෙදී භාවිතා කරන්න බෑ. ඒගොල්ලෝ හරියටම සඳහන් කරලා තියෙන ව්‍යාකරණ නීති වලට අදාළව භාවිතා කරන්න ඕනේ. ඉතින් මේ වගේ වාක්‍යයක් ඔයා ඕගොල්ලෝ හදනවනම් දැනගන්න මේක. එතකොට දා එක තමයි දාන්නේ. එතකොට ආ එක එනවනම් කොහමද ආ එක දෙන්නේ? ඉන්න එක දෙනවනම් කොහමද ඉන්න එක? අන්න ඒ වගේ අපි දැනගන්න ඕනේ හදන වාක්‍ය අනුව નિયમિત හරියටම නිවැරදි ව්‍යාකරණ නීතිය මොකද්ද කියලා. නෙළුයි සි කොම්පෝර්ටඩ මාතෝ පිස්සෙක්ගේ හැසිරෙන පාත්සා මේ විදිහට අපි කැමති ආකාරයට කැමති විදිහකට අදාළ පුද්ගලයා විස්තර කරනකොට විදිහ ගැන කියද්දී අපි මේ දායක දාලා තමයි භාවිතා කරන්නේ
ඊළඟ දිස්ත්‍රාංශ දුර ගැන කතා කරනකොට බලන රෝම දිස්ත්‍ර 300 කිලෝමීටරි ද ෆිරෙන්සි ෆිරෙන්සි ඉඳන් රෝම වලට කිලෝමීටර 300ක් තියෙනවා කියලා කියන්න බලන්න දිස්ත්‍රා කියන්නේ දිස්ත්‍රාරේ කියන දුරයි දුර කියන වේර්බෝ එකේ එක ඉදීවලු තියෙන ඔයගොල්ලෝ දැනගන්න මේ දිස්ත්‍රාංශ කියලා කියන්නේ නෝම එක සොස්ටන්ටිව් එක හැදිලා දිස්ත්‍රාරි කියන වේර්බෝ එකකින් ඉතින් මේ වගේ දේවල් ගොඩක් තියෙනවා ඉතාලි සමහර වෙලාවට අජ්ජෙටිවි හැදෙනවා කියන්නේ ක්‍රියා විශේෂ හැදෙනවා ඒව හැදෙන තාලෙ හිම ගැන අපන් හැම දෙයක්ම ටික ටික හිමින් කතා කරනවා හොඳටම ඉතාලි භාෂාව ඉගෙන ගන්න කෙනෙක්ට මගේ පාඩම් සරහට බලාගෙන ගියොත් මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට ප්‍රෙට්සෝ වොරෙයි උනා රිකාරිකා ද 20 යුරෝ. දැන් ප්‍රෙට්සෝ මිලක් ගැන සඳහන් කරනකොට වොරෙයි කියලා කියන්නේ කොන්ඩිෂනාලි සෙම්ප්ලිච. මම ඒ ගැන ඊළඟ පාඩමේදී කතා කරනවා. අපි දැන් ෆුතුරෝ වල ඉන්නේ. කට්ටිය මගෙන් කොන්ඩිෂනාලි ගැන කතා කරන්න කියලා කියලා තිබ්බා. ඉතින් මේ වොරෙයි කියලා කියන්නේ ඇත්තටම වෝලේ කියන එකේ කොන්ඩිෂනාලි එක. අපි ප්‍රෙසෙන්ට් නම් වෝල්ියෝ කියලා තමා ගන්න ඕනේ. කියන්නේ වේර්බෝ වොලේරේකේ. අපි ඒ ගැන පස්සේ කතා කරමු. දැනට දැනගන්න වොරෙයි උනා රිකාරිකා. මට රිකාරිකා එකක් ඕනේ යුරෝ 20ක කියන දැන් අපි ඒ 20 යුරෝ 20 කියන එක භාවිතා කරන්න කලින් මුදල ඒකේ ගාන භාවිතා කරන්න කලින් මේ 10 එක භාවිතා කරනවා. ඊළඟට තව තැනක් විශේෂයෙන් තියෙනවා මම ඒක මෙතනදී දැම්මේ නැහැ. මේ අපි කතා කරන හැම වාක්‍යයක්ම කර්තෘකාරක ඒ කියන්නේ ඇක්ටිව් වොයිස් අතිවා කියලා මේගොල්ලෝ කියන්නේ. නමුත් ෆෝර්ම පැසිව යට කියන්නේ පැසිව් වොයිස් කර්මකාරක වාක්‍යවලදී මේ 10 එක භාවිතා කරනවා. ඉතින් ඒ සම්බන්ධව මම මෙතනදී කතා කරේ නැහැ. මොකද ඒ පාඩම් තව ගොඩක් පහු වෙලා ඉගෙන ගන්න තියෙන නිසා ඉතින් මතක තියාගන්න මේ කර්මකාරක නැතුව කියන්නේ පැසිව නැතුව ෆෝර්ම අතිව කර්තෘකාරක වාක්‍යවල ගැන විතරයි අපි කතා කරන්නේ. ප්‍රතොසිච්චේන ආර්ටිකලාතේ 10 එකකින් හැදෙන්නේ කොහොමද කියලා ඉතින් අර සාමාන්‍ය විදිහටම තමයි ඔයගොල්ලන්ට මතක ඇති ඊ ලෝ ල අපෝස්ට්‍රොෆෝලා ලේ යී කියන ප්‍රෙපොසිෂන් වලට ආර්ටිකල් ඩිටර්මිනාටෝ එකතු වෙනවා. එකතු වෙලා ද ඉල් එකතු වෙලා දල්, ද ඊ එකතු වෙලා දයි, ද ලෝ එකතු වෙලා දල්ලෝ, ද ල අපෝස්ට්‍රොෆෝ එකතු වෙලා දල් එල් එල් අපෝස්ට්‍රොෆෝ එදිනා ඒවා වොකාලි වලට ද ලා එකතු වෙලා දල්ලා දා ලේ එකතු වෙලා දල්ලේ දා යී එකතු වෙලා දයි. ඉතින් අර සාමාන්‍ය විදිහටම නිසා මම අද එකින් එකට විස්තර කරන්න ගියේ නැහැ. ඉතින් මේ පාඩම් කරලා ඔයගොල්ලෝ දන්නවා දැන් කොහොමද මේක හදාගන්නේ කියලා. ඕනම නිපාත පදයක් එක්ක ඔය විදිහට තමයි ප්‍රෙපොසිෂන් ආර්ටිකුලාට හැදෙන්නේ. හැබැයි වෙනස් වෙන තැන් තියෙනවා. ඒක නිසා පාඩම් යනකම් ඉන්න එතකොට ඔයගොල්ලන්ට තේරෙයි. ඔය ටික තමයි ඇත්තටම ප්‍රෙපොසිෂන් යටතේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ 10 යටතේ. අපි බලමු එහෙනම් වාක්‍ය ටිකක් ප්‍රෙපොසිෂන් සෙම්ප්ලිචේ දායි සහ ප්‍රෙපොසිෂන් ආර්ටිකලාතේ භාවිතා කළා වාක්‍යවල යෙදෙන්නේ කොහොමද කියලා. පළවෙනි වාක්‍ය සියාමො ලොන්තානි ද පලේර්මෝ. පලේර්මෝ ඉඳන් දුරයි දැන් ඩිස්ටන්ස් එක උගලන්ට පේනවාද? අපි ඉන්න තැන ගැන කියනවා. එතකොට කොහේ ඉඳන්ද කියනකොට ඒ තැන ඉඳන් දුරයි කියලා කියන්නේ. අන්දියාමොද අන්න අන්න ළඟට යමු. දැන් පේනවාද? වේර්සෝ පෙර්සෝනා වේර්සෝන් ලෝගෝනල් න පෙර්සෝනා යමු කියන එකට මේ අන්දියාමොද අන්න. අන්දියාමොද මම්මා ඒ වගේ කතා කරන්න පුළුවන්. ද ක්වන්තෝ විවේතේ ඉන් ඉතාලියා. කොයි කාලේ ඉඳන්ද ජීවත් වෙන්නේ ඉන් ඉතාලියේ? විවෝ ඉන් ඉතාලියා කියලා ද දීචි අන්නි. 20 අන්නි ඒ වගේ අපිට කැමති විදිහට භාවිතා කරන්න පුළුවන්. හතරවෙනි එක. දැන් ඊළඟට මම ගත්ත සාමාන්‍යයෙන් 10කින් මම ගොඩක් ගත්තේ නැහැ සෙන්ටිජ් වලද ආර්ටිකලාට සම්බන්ධව කතා කරමු. දල්ලෝ ස්ටාඩියෝ. දැන් පේනවාද? ස්ටාඩියෝ කියන්නේ SST වලින් පටන් ගන්න එකක් නිසා ලෝ එක භාවිතා කරනවා. දැන් දාලෝ කියන නිසා දල්ලෝ ළඟ ඉඳන් අල් චේන්ත්‍රෝ. මැදට කොයි හරි මැදකට යන්න නගරේ මැදට යන්න නගරේ අල් කියන ද ට කියන තැනදී චිසොනෝ පොකි කිලෝමීටරි. අනිත් එක බලන්න කිලෝමීටරි ලියන්නේ ඔන්න ඔය විදිහට චියාක්ක. මේගොල්ලන්ගේ කාප්පා තිබුණාට මේ චියාක්ක කියලා තමයි ලියන්නේ. මේ දේවල් දැනගන්න ස්ටඩියෝ එකේ ඉඳන් නගරයට පොඩි කිලෝමීටර ගණනක් තියෙන කියලා තමයි මේකෙන් කියවෙන්නේ. සොනෝ අපේන ශේෂොදල් අවුටෝබස්. මම දැන් තමයි බැස්සේ බස් එකෙන් බලන අවුටෝබස් ආ අකුරෙන් වොකාල එකක් නිසා දල් එක ද
ල අපෝස්ට්‍රෝෆ් එක දල් වෙනවා එල් එල් දෙකක් යෙදෙනවා. ඉතින් ලියනකොට තමයි මේවා ගොඩක්ම භාවිතා වෙන්නේ. අපේන කියන මේ දැන් කියන තේරුම දෙන වචනය. පස්වෙනි එක සමහර 6 වෙනි එක ඉනෙගෝසි සොනෝ කියුසි dalle 13 alle 16 මෙන්න මේක ගොඩක් වැදගත් වෙනවා. අපි සාමාන්‍යයෙන් වෙලාවක් කියනකොට 5 ඉඳන් නම් උදේ 5 ඉඳන් උදේ 9 වෙනකන්. එහෙම නැත්නම් උදේ 8 ඉඳන් හවස 4 වෙනකන්. අන්න ඒ වගේ දෙයක් කියනකොට මේ දා ලේ කියන එක, ඒ කියන්නේ නූමරෝ එක ගොඩක් නිසා ලේ එක භාවිතා කරනවා. 13 කියන එක එකයි කියන එක. අපි මෙතන 13 භාවිතා කරපු නිසා දල්ලේ වෙනවා ලේ එක භාවිතා කරලා. එහෙම නැතුව එක කියන ඌනෝ කියලා තිබුණොත් එහෙම එක කියලා කෙලින්ම ගත්තොත් එහෙම එතකොට දල් වෙනවා. ඉතින් අන්න ඒකත් වැදගත් වෙනවා. ඊළඟ වාක්‍යෙට මම දැන් මේක ඒක ඒ වැදගත් වෙන නිසා ඉතින් මේ වාක්‍ය දෙක මේකයි ඔයගලන්ට පේනවා ඇති. අල්ලේ 16 ආ ලේ කියන එක ආ එකයි ලේ කියන අර්ථීකොල එකයි එකතු වෙලා අල්ලේ 16 වෙනකන් කියන්නේ 4 වෙනකන් එකේ ඉඳන් 4 වෙනකන් වහලා කියලා කියන එක. ඉතින් මේ දේවල් වල ගොඩක් දෙන සාමාන්‍යයෙන් වෙලාවක් කියනකොට ගොඩක්ම භාවිතා කරන්නේ ඔයන්න ඔය විදිහට තමයි. ඊළඟට මම මේ 8 වෙනි එක විදිහට ගත්තා ලවෝරෝ දැල්ලේ මම කියන වැඩ කරනවා දැල්ලේ ඔත්තෝ ෆිනෝ අල්ලේ 16 උදේ 8 ඉඳන් හවස 4 වෙනකන් වැඩ කියන්නේ. ඉතින් අර සාමාන්‍යයෙන් ලූනා කියන එක විතරයි වෙනස් වෙන්නේ. අන්න එතනදී ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. අනිත් විදිහට භාවිතා කරනවා නම් සාමාන්‍යයෙන් මේ දැල්ලේ සහ අල්ලේ කියන දෙක තමයි සිට දක්වා කියන එක භාවිතා කරද්දී කියන්න ඕනේ. ඊළඟ එක කාර්ලා වීවි දයි ජි. කවුද මේ ජි කියන්නේ? කෙනෙක් නැන්දයි මාමයි එක්ක ජීවත් වෙනවා කියන එකට නැන්දයි මාමයි දෙන්නම ඉන්න නිසා එතන අපි කතා කරනකොට ප්ලුරාල් එක මස්කීලි වෙනවා. ඔයාලට මම ඒක කතා කරා. එතකොට ජියෝ කියලා කිව්වහම ඉසෙල් ඊ ඕ ලිව්වට අපි බහුවචනයේදී ඉසෙල් ඊ ඊ කියලා දෙකක් ලියනවා. ඉතින් මේ දේවල් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් සොස්තන්ති විනෝමි ගැන මම කතා කරලා තියෙන වෙනම පාඩමක්. ඒ තැන්වලදී මම ඕ හැම දෙයක්ම ඒක වචන බහුවචන වලදී හැම දෙයක්ම කතා කරලා තියෙනවා. ඉතින් ජියෝ කියලා දේත අකුරෙන් පටන් ගන්න, ජෙඩ අකුරෙන් පටන් ගන්න නිසා ජී කියලා එන්නේ. ඒ නිසා දා එකත් එක්ක එකතු වුනහම දයි ජී. ඊළඟ අන්තිම එක එස්තා සේරා වාදවා මංජාරේ දයි නෝනි. දැන් පේනවද වාදවා මංජාරේ ආච්චිලා ගාවට යනවා ළඟට වේසෝ වුණා පෙස්සෝ වුණා දයි නෝනි. නෝනි කිව්වහම බහුවචනයි ඊ නෝනි කියලා භාවිතා කරන අන්තිකොලෝ එක. දායකත් එකතු වුනහම දයි නෝනි වෙනවා. ඔය විදිහට තමයි ප්‍රෙපොසිෂියෝනේ අර්ටිකුලාටි සහ සේම්ටිකේ දා එක සම්බන්ධයෙන් ඉදෙන වාක්‍ය අපි භාවිතා කරන්න. ඉතින් සරල වාක්‍ය හැමදාම වගේ හදන්න පුරුදු වෙන්න. දැන් මම ප්‍රෙපොසිෂියෝන වර්ග ගණනාවක් කරලා තවත් දෙක තුනක් තියෙනවා. එහෙනම් අද පාඩමත් හොඳට බලලා ඉගෙන ගන්න. මොනවා හරි ප්‍රශ්න තියෙන තැන් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඔගලන් කමෙන්ට්ස් වලටත් ස්තුතියි. ආයෙත් අලුත් පාඩමක් අරගෙන එනකන් හැම දිනාටම ආයුබෝවන්.